සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විපක්ෂ නායක දුරේ ගැන තීන්දුව මේ සතියේ. මම මේ සතියේ දෙනවා. තමාට කරුණු දෙකක් හොයාගන්න තියෙනවා. නැගෙනහිර සරසවියේ නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට. මොරගහකන්ද කළුගඟ අක්‍රමිකතා දැනුම් දීමට විශේෂ ඒකකයක්. ප්‍රධාන මාර්ගයේ තුම්රිය ධාවනය යථා තත්ත්වයට. හතරකගේ වැඩ තහනම්. ඉරානයට හිතවත් රටවලට අමෙරිකාවෙන් රතු එළියක්. විපක්ෂ නායක දුරය හිමිවිත්තේ කාටද යන්න පිළිබඳ තීන්දුව මේ සතිය තුළදී ලබා දෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා. කෙසේ වුවද විපක්ෂ නායක දුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත අසංක රත්නායක. ස්තුතියි ශ්‍රීහාන්. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් අදහස් දැක්වුවා. අද දිනේ ආරම්භයේදීම බොහෝ දෙනා බලාපොරොත්තු වී සිටි පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිය තීරණය ඉදිරිපත් කළේ නැහැ. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිය කණ්ඩායමට මන්ත්‍රීවරු 70 දෙනෙක් සිටින නිසා විපක්ෂ නායක ධුරය තම කණ්ඩායමට ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා සිටියා. මෙහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කරේ පිළිගත් දේශපාලන පක්ෂ පමණක් පාර්ලිමේන්තුව පිළිගන්නා බවයි. එෙහි අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ මේ පිළිබඳව ඇති ඉල්ලීම් සලකා බලා අද පස්වරුව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකවරු සමග සාකච්ඡා කර තීරණයක් ලබා දිය හැකි බවයි. මෙහිදී විවාදයට එක්වීමෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරේ පාර්ලිමේන්තුවේ පක්ෂ 6ක් පමණක් නියෝජනය කරන බවත් ඉන් තුනක් හැර අනෙක් පක්ෂ ආණ්ඩුව නියෝජනය කරන බවත්ය. ආණ්ඩුව නියෝජනය කරමින් සිටින පක්ෂවලට විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටිය නොහැකි බවයි ඔහු එහිදී පැහැදිලි කළේ. විවාදයට එක්වීමෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ මෙහි සිදුවී තිබෙන්නේ සංඛ්‍යාත්මක වෙනසක් පමණක් බවත් නෛතික වෙනසක් සිදුවී නොමැති බවත්ය. 19 වෙනි සංශෝධනයෙන් පක්ෂවල අනන්‍යතාවය පෙන්වා දී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා. විවාදයට එක්වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ 70ක් සිටින ඔවුනට විපක්ෂ නායකකම ලබා දුන්නේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ඇති නොවන බවයි. කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් රසක් පාර්ලිමේන්තුවේදී පළ වූ අතර කතානායක කරු ජයසූරිය මහතා විවාදය අවසන් කරමින් පවසා සිටියේ මේ පිළිබඳව තමන් සන්ධානයේ ලේකම්ගෙන් අදහස් විමසූ බවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් සිදු නොකළ බවත්ය. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව කරුණු දෙකක් සම්බන්ධයෙන් සොයාබැලීමෙන් පසුව මෙම සතියේ විපක්ෂ නායක ධුරය පිළිබඳ දැනුම් දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ. මේ සම්බන්ධයෙන් විවාදයෙන් අනතුරුව පැවැත්වුණු පක්ෂ නායක රැස්වීම මේ වෙනකොට අවසන් වී තිබෙනවා. ඒ ඇතුළු වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා අසංක රත්නායක සුරේෂ් වේලාරන්න සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. විපක්ෂ නායක ධුරය මුල් කර ගනිමින් ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා එල්ලවනවා. නීති විරෝධී හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය මෙසේ විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට උත්සාහ දරන බවයි ප්‍රකාශ වන්නේ. පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැදගත් වන්නේ කිසියම් ඡන්ද ලකුණක් යටතේ මහමැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරිපත් වූ මහජන නියෝජිතයන් පමණයි. එහිදී ඔවුන්ගේ මුල් දේශපාලන පක්ෂය අදාළ වන්නේ නැහැ. දේශපාලන පක්ෂ කිහිපයක් සන්ධානගතව එක් ලකුණක් යටතේ ඡන්දයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සැලකෙන්නේ ඔවුන් එක් දේශපාලන පක්ෂයක් ලෙසයි. පසුගිය මහමැතිවරණයට තරඟ කළ දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුවක් ගොඩනගා තිබෙනවා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයද සිටින්නේ ආණ්ඩු පක්ෂයේ. ඔවුන් අතරින් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේදී වෙනම වාඩි වුවද පාර්ලිමේන්තුව පිළිගන්නේ එය එක් දේශපාලන පක්ෂයක් ලෙසයි. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව විපක්ෂ නායක ධුරය තමන්ට ලබා දෙන්නයි ප්‍රකාශ කළද එය පාර්ලිමේන්තු ක්‍රමය අනුව සිදු කළ නොහැකි. විපක්ෂ නායක ධුරය අපට ලැබේ කියලා අපි බලාපොරොත්තු වෙමු. මගේ මතය දිනේෂ් ගුණවර්ධන සහෝදරයා. කොටසක් කියනවා මේක දිනේෂ් ගුණවර්ධන මහත්තයර දෙන්න කියනවා. තව කොටසක් කියනවා මේක කුමාර වේල්ගම මහත්තයර දෙන්න කියලා. තවත් කොටසක් කියනවා මේක මහින්ද රාජපක්ෂ මහත්තයර දෙන්න කියලා. කරුණාකරලා කාටද විපක්ෂ නායකකම දිය යුත්තේ කියන
තනි තීරණයකට එන්න කියන එක මා විශේෂයෙන් මේ අවස්ථාවේදී කියනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳ කටයුතු කරන්න ඕනේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව නීතියට අනුකූලව ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ගරු කථානායකතුමා සමග මීට කලින් පක්ෂ නායකයන් ඇති කරගෙන තියෙන එකඟතාවයන් අනු මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමාලා සහ පක්ෂ නායකයන් විසින් ගරු කථානායකතුමා විසින් දැනුම් දෙන ඒ තොරතුරුත් මත පදනම්ව සාධාරණ නිගමනයකට එයි කියලා. ඒකාබද්ධ විපක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නෙවෙයි. පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. ඒ කරේට ඒකාබද්ධ විපක්ෂය වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකකම ඉල්ලන්න කිසිම අයිතියක් නැහැ. නෛතික බලයකුත් නැහැ. ස්ථාවර නියෝගය අනුව ඕන්ටේ ලැබෙන්නෙත් නැහැ. පොල්ගහවිල පණලිය ප්‍රදේශයේ සිදු දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනවා. මේ අතර කොළඹ සිට රඹුකන බලා ධාවනයේ වූ දුම්රියේ රියදුරු ඇතුළු හතර දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද පියවරගෙන තිබෙනවා. පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පණලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුණේ. කොළඹ සිට නුවර බලා ධාවනය වීමෙන් තිබූ දුම්රිය පොල්ගහවෙල පණලිය ප්‍රදේශයේදී කිසියම් දෝෂයක් හේතුවෙන් නතර කෙරුණා. මේ අතර කොළඹ සිට රඹුකන බලා ධාවනය වූ දුම්රිය නතර වී තිබූ දුම්රියේ පසුපස ගැටී තිබෙනවා. අනතුරින් පුද්ගලයන් 25 දෙනෙකු පමණ තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කෙරුණා. පොල්ගහවෙල පණලිය ප්‍රදේශයේදී සිදු වූ දුම්රිය අනතුර හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමටද පියවරගෙන තිබුණා. මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරී SM අබේවික්‍රම මහතාට නියෝග කර තිබෙනවා. ඒ සඳහා දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක්ද පත් කරන ලෙසටද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. අනතුරත් සමග දුම්රිය ධාවනය එක්පසකට පමණක් සීමා කෙරුණු අතර ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. අද උදෑසන 7 වෙන විට එක් මාර්ගයක් සම්පූර්ණයෙන්ම යථාතත්ත්වයටපත් කළ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට ඉඩ දුන්නා. අවසකයි 15 වන විට මාර්ග දෙකම සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. මාර්ග හා කර්මාන්තාංශ ඉංජිනේරු මාතුන් සහ කාර්ය මණ්ඩලයේ යූසිරෝ කටයුතු කරමින් මාර්ග දෙකම දැන් යථාතත්ත්වයටපත් කළ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී මහනම් අබේක්‍රම මහත්මගේ නියෝග පරිදි කොළඹ කොටුවේ සිට රඹුකන දක්වා ධාවනය වූ දුම්රිය කාර්ය මණ්ඩලය රියදුරු මහතා, රියදුරු සහායක මහතා, ප්‍රධාන නියාමක මහතා සහ උපනියාමක මහතාගේ සේවය වැඩ තහනම් කර බවට පත් කළා තියෙනවා. එම පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මොරගහ කන්ද කලුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ අක්‍රමිකතා පිළිබඳව නිශ්චිත තොරතුරු ඇතනම් දැනුම් දීමට ජනාධිපතිතුමා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ජනාධිපතිතුමා මෙම පියවරගෙන ඇත්තේ පසුගිය 23 වනදා කලුගඟ ජලාශයේ රන් දියවර රැඳවූ මංගල්‍යයේදී මෙම විශේෂ ඒකකය කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවට කළ ප්‍රකාශයට අනුවයි. මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව නිශ්චිත තොරතුරු සාක්ෂි සහිතව ඇත්නම් ඒවා ඉදිරිපත් කිරීම සඳහා දුරකථන අංකයක් සහ ෆැක්ස් අංකයක් ලබා දී තිබෙනවා. ඒ අනුව 0112 03159 දුරකථන අංකයට හෝ 0112 87 99 76 ෆැක්ස් අංකයට දැනුම් දිය හැකි. ඊට අමතරව සාක්ෂි සහිත තොරතුරු අධ්‍යක්ෂ විමර්ශන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සෝබාතම් පියස 416 C1 රොබර්ට් ගුණවර්ධන මාවත බත්තරමුල්ල යන ලිපිණයට යොමු කළ හැකි. රුපියල් කෝටි 23,000ක වියදමින් ක්‍රියාත්මක වන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහ කන්ද කළුගඟ ජලාශය ඉදිකිරීම කිසිදු අක්‍රමිකතාවකින් තොරව විධිමත්ව සහ කාර්යක්ෂමව නිමා කර එහි සියලු ප්‍රතිලාභ ජනතාවට ලබා දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වනවා. වසර 2030 වන විට ශ්‍රී ලංකාව තිරසර දේශයක් බවට පත් කිරීම රජයේ අරමුණයි. ඒ සඳහා වූ තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම ඊයේ සිදු කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් කළ ප්‍රකාශයකට අනුව සහ 2017 වසරේදී එම සංවිධානය සමග ඇතිකරගත් එකඟතාවකට අනුවයි ජාතික තිරසර කතිකාව ආරම්භ වුණේ. එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට අවශ්‍ය රාමුව සකස් කර ගැනීමට ජනාධිපතිතුමා 43 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කළා. එම කමිටුව සකස් කළ වැඩපිළිවෙලයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ එළිදැක්වුණේ. මෙහිදී උත්සව සභාව අමතමින්
ජනාධිපතිතුමා විදේශගතව සිටින විද්වතුන්ට මෙරටට පැමිණෙන්නයි ආරාධනයක් කළා. මම විවෘත ආරාධනයක් කරනවා රටින් පිට ඉන්න ශ්‍රී ලාංකික විශේෂයෙන්ම ඉංජිනේරුවරුන්ට. අපේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරු 10,000කට වැඩිය ලෝකේ වෙනත් රටවල්වල ඉන්නවා. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අපේ මිත්‍රයින් ශ්‍රී ලාංකිකයින්. මේ විද්වතුන්ට මම ආරාධනා කරනවා හැමදාම නැවත ලංකාවේ ඉන්න නෙවෙයි, ඇවිල්ලා අවුරුදු 2ක් 3ක් 5ක් ඉඳලා ආපහු යන්න. මේ වැඩිය කළා දීලා. රටට ආදරයක් තියෙනවා නම් අවුරුදු 5කට පස්සේ යන්න. ආණ්ඩුව කාගේද, පක්ෂයේ කාගේද, කවුරුන්ද බලය නෙවෙයි ප්‍රශ්නය. අපි තිරසර සම්බන්ධ ඉලක්ක සම්පූර්ණ කිරීම කියන්නේ මේ රටේ ආර්ථික සමෘද්ධිය. මෙහිදී ජාතික තිරසර කතිකාව සම්බන්ධයෙන් වූ වෙබ් අඩවිය වන www.nsd.lk වෙබ් අඩවිය එළිදැක්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජංගම දුරකථන යෙදවුම් ඔස්සේද ජාතික තිරසර කතිකාවට එක්වීමේ හැකියාව පවතිනවා. මේ සම්බන්ධයෙන් විද්වතුන් සහ ජනතාව පළ කළේ මෙවන් අදහසක්. මං ඉතාම අගය කරනවා ජනාධිපතිතුමා තමන්ගේම පෞද්ගලික සංකල්ප ඉදිරිපත් කරන්න නැතුව, නැත්නම් තමන්ගේ අවට ඉන්න සහායකයන්ගේ අදහස් ඉදිරිපත් කරන්න නැතුව පුළුල්ලු විද්වත් කමිටුවක් පත් කිරීම ගැන දැන් මේක විවෘත කරලා තියෙන අනිත් අයටත් මේ කමිටුව විසින් ඒ නිර්දේශ ලබා ගැනීම රාජ්‍ය නායකය හැටියට එතුමා කරලා තියෙන ඉතා ප්‍රශස්ත වූ පියවරක්. ඒක අපි අගය කරන්න ඕන. දෙවනු අපි ශ්‍රී ලාංකිකයන් හැටියට අපේ දේශය ගොඩනගා ගැනීම තමයි අපේ අරමුණ විය යුතු. 2030 වසරේදී ලංකාව බාරගන්න ඉන්නේ අපි. අපි කට්ටියට මෙහෙම ආරාධනා කළා ලංකාවේ අනාගතය කොහොමද කියලා අපිටත් කියලා දුන්නා. වැඩසටහන සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. තිගරු ජනාධිපතිතුමා විසින් දියත් කරන ලද තිරසර වැඩසටහන රටේ සංවර්ධනය උදෙසා ඉතාමත්ම හොඳ වැඩසටහනක්. ඒ ඉදිරි අනාගතය සඳහා රටේ දීර්ඝකාලීන සංවර්ධන කටයුතු සඳහා ඉවහල් වන බව සතුටින් කියන්න කැමැති. තිරසර සංවර්ධනය සඳහා කියලා ඉදිරිපත් කරපු මේ යෝජනාවලිය ජනතාවට ඉදිරිපත් කළා තිනවා විද්වත් හැමෝටම කතිකාවතක් වශයෙන් තමන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. අපි හැමතැනම විවේචනය කරාට අපි දන්න අදහස් අපේ හැකියාවන් ජනතාවට ඉදිරිපත් කරන්න අවස්ථාව ඉස්සරහට එන්නේ නැහැ. දැන් අවස්ථාව එදිලා තියෙනවා. රට ගොඩ ගැනීමට, රටේ ආර්ථිකය ගොඩ ගැනීමට ජනාධිපතිතුමා විසින් එම කතිකාව තුළ කරපු දේශනය හරවත් ලෙස අපි ඉතාමත් සතුටින් පිළිගන්නවා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකළ ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිදු කෙරුණා. නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. නව ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ලේ සමුරු ඵලකය නිරාවරණය කර ජනාධිපතිතුමා එය සිසු අයිතියට පවරා දීම සිදු කළා. නව සංවිධිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සිදු කළේද ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන්. සියලු පහසුකම් වලින් සමන්විතව ඉදිකර තිබෙන ව්‍යවහාරික විද්‍යාපීඨ ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 410ක්. එමෙන්ම වැඩ ආරම්භ කළ සංවිධිත ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 784ක් වෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින නේවාසිකාගාර හා අනිකුත් ගොඩනැගිලි හිඟකමට විසඳුම් දෙමින් සියලු විශ්වවිද්‍යාල හා පීඨ ආවරණය වන පරිදි ගොඩනැගිලි පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කළේ 2015 වසරේදී. එම ව්‍යාපෘති යටතේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉදිකිරීමට යෝජිත සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාව 162ක් වන අතර ඒවායේ ඉදිකිරීම මේ වන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබෙනවා. එම ඉදිකිරීම වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් මිලියන 88,964ක්. දැනට මෙම මුදලින් 86%කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා. මෙම ව්‍යාපෘති යටතේ විශ්වවිද්‍යාල හා අනුබද්ධ පීඨ වෙත ලබා දීමට සැලසුම් කෙරෙන නේවාසිකාගාර සංඛ්‍යාව 84ක්. මෙම නේවාසිකාගාර මගින් නවාතැන් පහසුකම් සැපෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 33,600ක් වන අතර එම නේවාසිකාගාර වලින් 78ක ඉදිකිරීම මේ වන විට සම්පූර්ණ කර තිබෙනවා. තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමයට ඉල්ලුම් කිරීම සඳහා මධ්‍යම පළාතෙන් සුදුසුකම් ලබා ඇති තරුණ ව්‍යවසායකින් 189 දෙනෙකු හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා. පසුගිය තුන්වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන කමිටුවේදී මේ බව අනාවරණ කළා. රජයේ සංවර්ධන සංග්‍රාම වැඩසටහන යටතේ යොවුන් ව්‍යවසායකයන් නගා සිටුවීම අරමුණු කරගනිමින් මෙම තරුණ ව්‍යවසායකයන් සඳහා ණය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ යටතේ මධ්‍යම පළාත තුළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පිරිසක් ව්‍යාපාරික සැලසුම් ලංකා බැංකු කාර්යාල වෙත භාර දී ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරනවා. තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක්‍රමය ඔස්සේ පිළිගත් උපාධියක් හෝ වෘත්තීය සහතික
ආර්ථිකයක් සහිත කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ඇප නොමැතිව මෙන්ම ලිහිල් ඇප ක්‍රමයක් යටතේ මෙම ණය ලබා දීම සිදු කරනවා. පවුල් පාලනයට පමණක් බලය ලබා දී රට වනසන යුගයක් ජනතාවට යලි කිසිසේත් අවශ්‍ය නැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. සාලියමාලාපුර උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පොහට්ටු මණ්ඩලය දැන් වනිකා ගන්න මොනවට? රටට සේවයක් කරන්න නෑ, ඖද්‍යනික කෑමට. රාජ්‍ය බලතල අතට අරගෙන ලෝකේ ඉන්න ලොකුම පොස්තුන් බවට පත් කිරීමේ ඒ ක්‍රියාවලියටයි දැන් අද පොහට්ටුවේ හාදයෝ ටික ගහමරා ගන්න. ඔබලාට පොහට්ටුවෙන් ලැබෙන්නේ එක්කෝ රාජපක්ෂ සීයව, රාජපක්ෂ ආච්චිව, රාජපක්ෂ අම්මව, රාජපක්ෂ තාත්තව, රාජපක්ෂ පුතාව, රාජපක්ෂ දුව, රාජපක්ෂ මුණුමුරා, රාජපක්ෂ මිනිමිරි. මරු දේශපාල පොල්පිතිගම මොරගොල්ලාගම ප්‍රදේශයේ ඉදිකරනු සාලියමාලාපුර ගම්මානයේ නිවාස 24කින් සමන්විතයි. ඒ සඳහා වැය කිරුණු මුදල රුපියල් ලක්ෂ 368ක්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා ඉදිරිපත් කරනු 103 ආදර්ශ ගම්මානය මෙයයි. විසිරි ණය ප්‍රදානය, සොඳුරු පියස ණය ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. විශේෂ මහාධිකරණවල මුලින්ම විභාගයට ගන්නා නඩු පිළිබඳ තීරණය කිරීමේ බලය පවර ඇත්තේ අධිකරණ ශේෂ්ත්‍රයේ ස්වාධීනම නිලධාරීන් දෙදෙනෙකුට බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ අනුව දේශපාලන බලපෑමෙන් තොරව අධිකරණ ශේෂ්ත්‍රයට ස්වාධීනව කටයුතු කිරීමට වත්මන් රජය ඉඩ දී ඇති බව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා. දැන් අපේ රජය ලබලා තිබෙන ජයග්‍රහණය තමයි අපි ප්‍රධාන අපරාධ 120කට වැඩිය පරීක්ෂණ අවසන් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙනවා පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාම. දිනපතා නඩු විභාග කරන හැමෝටම යුක්තියක් ලබා දෙන්න පුළුවන් විදිහ අධිකරණ පද්ධතියක් ගොඩනගන්න තමයි අපි මහන්සි වුණේ. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 75 ඉඳලා 110 දක්වා වැඩි කළා නීතිය සංශෝධනය කිරීමෙන්. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ රජය නීතිවිචරුන්ගේ සංඛ්‍යාව 113 හිටි 113 213 දක්වා වැඩි කරා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ රජ අධිනීතිඥවරුන්, ඒ වගේම මහාධිකරණ විෂකාරවරුත් ප්‍රමාණවත් තරම් වැටුප් ලැබුවේ නැහැ. අපි කටයුතු කළා ඔවුන්ව විශේෂ තලයක තියලා ඔවුන්ගේ වැටුප් වැඩි කරා. විශේෂ අධිකරණයේ ඉදිරිපිට විභාග කිරීමට අවශ්‍ය කරන නඩු මොනවද කියලා තීරණය කරන්නේ නීතිපතිතුමා සහ අග්‍රවිනිශ්චකාරතුමා. වත්මන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප් වැඩි කිරීමක් සිදු නොකිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළ බවද අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා. ඊයේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැසීම පැවැත්වුණා. එහිදී අපි යෝජනාවක් සම්මත කරගත්තා. මෙම පාර්ලිමේන්තුවේ ඉදිරි කාල සීමාව තුළ කිසිම මන්ත්‍රීවරයෙක්ගේ, කිසිම ඇමතිවරයෙක්ගේ වැටුප කිසිම ලෙසක වැඩි නොකළ යුතුයි කියලා. ඒක ඒකමතිකව සම්මත වුණා. මේ ප්‍රශ්නේ මතු වුණේ අර අධිකරණ විනිශ්චකාරවරුන්ගේ වැටුප සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප අතර තියෙන මේ 2006 මහින්ද රාජපක්ෂ මහත්මයා අරන් ආපු ඒ නීතිය නිසා. අපි කිව්වා අපිට වැටුප් වැඩි කරන්න එපා. මෙරටේ ජාත්‍යන්තර සංචිත පිළිබඳ අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. එහෙත් ඔහු පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සංචිත 2014ට වඩා ඉහළ ගොස් ඇති බවයි. අපි ජාත්‍යන්තර සංචිතය පිළිබඳ අර්බුදයකට මූණ දීලා තියෙනවා. 2011 සිට මහින්ද රාජපක්ෂ යුගයේදී වර්ෂයෙන් වර්ෂයට ඉහළට ගෙනිච්ච ජාත්‍යන්තර සංචිතය ආණ්ඩුව ගත්ත දවසේ ඉඳන් දරුණු ලෙස කඩා වැටිලා 8.2ට තිබුණ සංචිතය 8.4 වුණා කියලා 0.2කින් වැඩි වෙලා තියෙනවා. මුදල් අමාත්‍යංශ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් පැවසුවේ 2011 වසරේ සිට 2013 දක්වා මුදල් අවප්‍රමාණීය වීම කෘතිම ලෙස පාලනය කිරීම සඳහා ඩොලර් කෝටි ගණනක් විකුණා දැමූ බවයි. දැන් එවැනි තත්ත්වයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. මේ පිළිබඳ පසුගිය සතියේ මහ බැංකු අධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමක් කළා. Decision to maintain the status quo as far as the policy rates are concerned. දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් මෙන්ම ඉදිරි ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බැලීමේ අනතුරුවයි වර්තමානයේ පවතින මුදල් ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මහ බැංකු තීරණය කළේ. මේ වසරේ දෙවන කාර්තුවේදී දේශීය ආර්ථික වර්ධනයේ ක්‍රමික පිබිදීමක් දැකගත හැකි වුණා. තරගකාරී මෙන්ම 9 ශීඩී විනිමය අනුපාතයත් අඩු උත්තමනයත් අඛණ්ඩ මූල්‍ය ස්ථාවරත්වයත්
අපනයන හා ආයෝජන සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවත් අනුකමනය කරමින් තනි අංකයක ආර්ථික උද්ධමනයක් මගින් ඉදිරියේදී දේශීය ආර්ථිකය ඉහළ නැංවීම මහ බැංකුවේ අපේක්ෂාවයි. කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුම වන්නේ මධ්‍යම ප්‍රාන්තික ජනතාවට ගැළපෙන ආකාරයේ පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීම බව අමාත්‍ය පාට්ලි චම්පකරණවක මහතා පවසනවා. සහසක් තුරු වැඩසටහන පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලංකාවේ 2017 දෙසැම්බර් වෙනකොට වාහන 72 ලක්ෂයක් තියෙනවා. අපේ ඉන්නේ පවුල් ඒකක 55 ලක්ෂයයි. ඒ වගේම සෑම මිනිස්සු 100 දෙනෙක්ගෙන් 26 දෙනෙකුට වාහන තියෙනවා ලංකාවේ. කොළඹ නගරයේ ඔය දැන් දුවන වාහන ප්‍රමාණය පාලනය කරන්න නම් පාරවල් ප්‍රමාණය 3 ගුණයකින් වැඩි කරන්න. ඒ කියන්නේ කොළඹ ඔක්කොම ගොඩනැගිලි ටික කඩලා අපි ඔය 115 45 කරන්න. ඒක කරන්න බෑනේ. ඒක මොකද්ද විසඳුම? අද මේ මධ්‍යම පාන්තික රටේ මිනිස්සුන්ට ගැළපෙන විදිහේ පොදු ප්‍රවාහන සේවයක් ලංගමෙනුත් පෞද්ගලිකංශෙනුත් අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ලංකාවේ විසඳුම. කාර්වල මිල අඩු කරලා පොඩි කාර්වල යන්න දීලා මොටසයිකල් පුළුවන් තරම් වැඩි කරලා ත්‍රී වීල් පුළුවන් තරම් වැඩි කරලා ඒ වගේ මේ අහසින් පාරවල් දාලා ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්න විසඳන්න බැරි තැනට අද රටපත් වෙලා තියෙනවා. ඒවට වියදම් කරන ධනෙ මේ පොදු ප්‍රවාහනයට ආයෝජනය කළා නම් මෙලහට ලංකාවේ ප්‍රශ්න විසඳිලා. සහසක් තුරු ජාතික පුරසෙවණ වැඩසටහනේ නිල වෙබ්බඩවිය එළිදැක්වීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙරට නාගරික ප්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ නැන්වීමෙන් වායු දූෂණය සහ පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටලු අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එමගින් සුවදායී තිරසර නගර ඇතිකිරීමට අපේක්ෂා කෙරෙනවා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර සහ භූදර්ශන අංශය මෙම දීපව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එහි සමාරම්භක වැඩසටහන හෙට පැවැත්වෙන්නේ මහනුවර ගන්නෝරුව ගඟබඩ උද්‍යානයේදී. රාජ්‍ය සහ පෞද්ගලික අංශ මෙන්ම ස්වේච්ඡා සංවිධානද මෙම වැඩසටහනට ක්‍රියාකාරී දායකත්වය ලබා දෙන අතර දිවෙනපුරා නාගරික ප්‍රදේශවල ගස් මිලියනයක් සිටුවීම අපේක්ෂාවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 780ක් වෙට් කර තිබෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 20,000ක් මිලදී ගැනීමට නියමිත බව වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි බොහොට්ටි මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වනු මිලදී ගැනීම ආරම්භ වී තිබෙනවා. වී මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙලට අනුව නාඩු වී කිලෝග්‍රෑම් 1ක් රුපියල් 38කටත් සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 41කටත් මිලදී ගැනීමට නියමිතයි. වියස්සනු ලැබීමත් සමග ඒවා මිලදී ගැනීමට රජය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබීම පිළිබඳ ගොවි ජනතාව ස්තුතිය පළ කරනවා. මේ සැරේ රජය වී මිලදී ගැනීම ආරම්භ කරලා තියෙන එක අපට ලොකු දෙයක්. සෑම ගොවියකටම මේක මේ මිල දාපේක ලොකු දෙයක් නැත්තම් මේ ප්‍රයිවට් වෙලෙන්ද අඩුවට ගන්න නිසා අපි ඒ ගැන රජයට ස්තුති වෙනවා. මේ අතර මෙවර යලකන්නේ උතුරු පළාතෙන් සාර්ථක වියස්සනක් ලැබී තිබෙනවා. වවුනියාව, මන්නාරම සහ කිලිනොච්ච යන දිස්ත්‍රික්කවල අක්කර 5000කට අධික ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. අපේක්ෂිත වියස්වන්න මෙට්‍රික් ටොන් 11,000කට අධිකයි. මේ වන විට වියස්වනු නෙලීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. උතුරේ වීවගා නොකල බිම්මල එළවලු ආදී අතුරු භෝග වගා කර ඇති අයුරුද දැකගත හැකි. වනාලි ප්‍රහාරයකින් තම පියා අවසන් ගමන් යද්දී ජීවිතයේ පළමු කඩඉම වන ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීම සඳහා විහඟි ආකර්ෂා දියණිය නිවසින් පිටව ගිය හැඟින් බර මොහොත ITN ප්‍රවෘත්ති තුළින් වාර්තා කළා. ඒ දුටු බොහෝ දෙනා පියා අහිමි වූ මේ දියණියගේ අනාගත ලෝකය ජය ගන්නට ධීරිය දීම සඳහා එක් වුණා. දුක වේදනාව ඉදිරියේ කාටත් ඇතිවන්නේ එකම හැඟීම බව පසක් කරමින් දෙමළ ජාතික කාන්තාවන් දෙදෙනෙකුද විහඟිට උපකාර කිරීමට ඉදිරිපත් වුණේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් ලබා දෙමින්. අම්පාර පන්නල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින විහඟී ශිෂ්‍යාවගේ පියා කුඹුරේ සිට නිවස බලා එමින් සිටියේදී පසුකීදා වනඅලි ප්‍රහාරයකට ලක් වුණා. පියාගේ ආශිර්වාද මැද ඔහු සමගින් විභාග මධ්‍යස්ථානයට යාමට ඇඟිලි ගනිමින් සිටි අයට සිදු වූයේ පියාගේ නිසල දේහයට වැඳ හැඬු කඳුලින් විභාගයට යාමටයි. දුක් ගැහැට විඳින් සිය දරුවන්ගේ නැන නුවණ පාදන්නට මේ පියා දහසකුත් එකක් සිහින දුටුවා. එම සිහිනය සැබෑ කරන්නට මවමින්ම ඥාතීන්ද දැරියගේ මානසික ශක්තිය ඇති කරමින් දැරියට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලසූපා.
මෙම පුවත ITN ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීමත් සමග දෙස් විදෙස් බොහෝ දෙනෙකු අප අමතා ඇයට උපකාර කළ හැකි ක්‍රමයක් පිළිබඳ විමසා බැලුවා. ඒ අනුවයි අයි සුදර්ශනී සහ කේ කලාවනී නැමැති දෙමළ ජාතික කාන්තාවන් දෙදෙනා විහඟිගේ නිවසට පැමිණ ඇය වෙත මුදල් පරිත්‍යාගයක් සිදු කළේ. එමෙන්ම පාසල් උපකරණ ඇතුළු ද්‍රව්‍ය විහඟී වෙත පිරිනැමුවේ ඇය තනි වී නැති බව පසක් කරමින්. ඊයේ සිට වෙච්ච වේදනාව කතාව අපි ටීවී වලින් දැකලා අපිට ගොඩක් දුක හිතුණා. මොන භාෂාව වුණොත් මොන ජාතිය වුණොත් අපි හිතන්නේ මිනිසකමයි. මේ ළමයින්ට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. මෙම අනුවේදනීය අත්දැකීම පිළිබඳ විහඟී ආකර්ෂාතී නියද අදහස් දක්වුවා. මම ශිෂ්‍යත්ව විභාගෙට හොඳින් මුහුණ දුන්නා. ශිෂ්‍යත්ව විභාගයේ ගොඩාක් ලේසි. මගේ තාත්තාට විච්ච දේ වෙන තාත්තා කෙනෙක්ට වෙන්න එපා කියලා මම ඉල්ලනවා. මාව ටීවී එකේ දැකලා නැන්දලා මාමලා මට ගොඩාක් උදව් කළා. ඒ අයට ගොඩාක් ස්තුතියි. මම ගුරුවරියෙක් කියලා ළමයිට උගන්වනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පැමිණෙන අවස්ථාවේ කිසියම් පිරිසක් තමා පැහැරගත් බවට සිසුවෙකු මාතර පොලිසියට කළ පැමිණිල්ල අසත්‍යයක් බව තහවුරු වී තිබෙනවා. අසත්‍ය පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් සිසුවාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. ඊයේ දිනේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටීමට සූදානම්ින් සිටි මෙම සිසුවා පාසලට පැමිණෙන අතරමඟදී පැහැරගත් බවටයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ. පැහැරගත් පිරිස තමා අහංගම ගොවියාපාන ප්‍රදේශයේ දමාගේ බවටද එම සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාතර පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කළා. සිසුවා පැමිණි මාර්ගයේ පැවති CCTV කැමරා දර්ශන පරීක්ෂා කර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ එම සිසුවා අසත්‍ය පැමිණි ලක්සිදු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමවලදී අසත්‍ය පැමිණි ලක්සිදු කළ බවට ඔහු පිළිගෙන තිබෙනවා. තමා උසස් පෙළ සිසුන්ට භෞතික විද්‍යා විෂය සඳහා උපකාරක පන්ති පවත්වන අතර මෙවර තමන්ට හිමිවන ප්‍රතිඵල ඒ සඳහා බලපාන බැවින් මෙලෙස කළ බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙන්නේ. ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකාශ කළා. සියලු වැසියන් එකට එක්ව සංහිඳියාවෙන් ක්‍රියා කළ යුතු බව ෆසල් රෆ්මන් මෞලවිතුමා පවසනවා. මල්ලතු අස්කරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී මෞලවිතුමා මේ බව ප්‍රකාශ කළා. ඉස්ලාම් ආගමික නායකින් හා විද්වතුන් පිරිසක් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අනතුරුව එම පිරිස අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමින් වහන්සේද බැහැදැක සාකච්ඡා කළා. සියලු දෙනා සංහිඳියාවෙන් ක්‍රියා කළ යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. ප්‍රශ්න තියෙන වෙලාවේ හෝවා ප්‍රශ්න නැති වෙලාවේ හෝවා අපි එදාපටන් මේ සම්බන්ධතාවය මහනාහිමිවරුන් සමඟ පවත්වාගෙන යනවා. ඒ වගේම අපි මේ තියෙන සංහිඳියාව මිනි ඉදිරියටත් ගොඩගාගෙන යන්න ඒ අරමුණින් තම මෙතෙන්ට පැමිණියේ. අපි මුළු රටවැසියන්ටම කියන්නට කැමති සියලුම ආගමික නායකතුමන්ලා ප්‍රසාදින් වහන්සේලා බෞද්ධ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම ඉදිරියටත් හමු වෙලා මේ වගේ සුහදාමාවක් පැවැත්වීමට කැමති. අපි මේ විද්වත් මණ්ඩලයේ ඔක්කොම උන්වහන්සේලාගේ ඉල්ලා සිටියා. ඔබ වහන්සේලාගේ ආශිර්වාදයේ සහයෝගයෙන් මේ ගමනට අවශ්‍යයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. යලි තමුවමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk